ධර්මානුශාසනාව සියපත් සැදූ බඹසුර නර උරග මත සැරියුත් මහා මුගලන් පිළි වෙලිනි පත පිළිවෙත් සරු මහා සංඝ ගණ මුනිඳු සුත මුදුනත්දි බැතියෙන් නම දිමි සතත අපිට ධර්මය පැහැදිලි කරලා දෙන්න වැඩමවාවදාලේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උදකං නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුම් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති ඉංගත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකවාසී දිවි මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර විනය අභිධර්ම තුන් පිටකයෙන් සූත්‍ර පිටකයේ නිකාය පහෙන් කුද්දක නිකායේ ධම්මපද පාළියේ පඬිත වර්ගයේ සඳහන් වන ගාථා රත්නයක් තමයි අද මාතෘකා කරගන්න යෙදුනේ. මේ දේශනාවේ අර්ථ වශයෙන් සඳහන් වෙනවා උදකං නයන්ති නෙත්තිකා. ගොවි මාතුළු ජලය අවශ්‍යය ඇලමාර්ග කපල උස් තැනක ඉඳන් පහත් තැනට ජලය රැගෙන යනවා. උසුකාර නමයන්ති තේජනං හීවඩුවෝ ඊතල ගින්නෙන් තවමින් ඇදහරිමින් ඊ හදනවා. දාරුන් නමයන්ති තච්චකා වඩු මහත්තුරු දැවාරගෙන ඒවා නවල රෝධ හදනවා. අවශ්‍ය දේවල් සකස් කර ගන්නවා. අත්තානන් දමයන්ති පණ්ඩිතා අන්න ඒ වගේ වතුර කැමති අය වතුර අරන් ගියා වගේ හීතරණ අය ඊතල තැනුවා වගේ රෝධ තරණ අය ලී වලින් ලී නවල රෝධ සකස් කළා වගේ තමන් විසින් තමන්ගේ ආත්ම භාවය දමනය කරගන්න ඕන. මේ හිත සකස් කරගන්න ඕන. ඒව සකස් කරගන්න කෙනා නුවණැති කෙනෙක් පඬිතෙක් කෙනෙක්යි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. නසියලු දුකින් මිදීමට නිවන් අවබෝධ කර ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් පනවවදාළ මේ ශාසන විනය තුලින් ධර්මයේ තුලින් සත්පුරුෂ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව වීර්ය කරනවා උත්සාහ කරනවා දාන සීල නෙක්ඛම්මාදී පාරමී පුරමින් මේ සසර ගමනින් එතෙර වෙන්නට. අතීත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසන සමයේ ඒ බුදුරජාණන් වහන්සේ 20000ක්
මහා සංඝරත්නේ පිරිවරාගෙන බරණැස් නුවරට වැඩම කළා. ඒ වැඩම කරපු සමයේ ජනතාව දසනම 29 සියනම 500 නමක් ආදී වශයෙන් ස්වාමීන් වහන්සේලා බාරගෙන වෙන් කරගෙන දාන පූජා පැවැත්තුවා. එසේ මහා සංඝරත්නය වෙත දානීය පූජා කළා. ඒ පූජා කිරීමෙන් බොහෝ පින් රැස් කරගත්තා. එක දිනයක් මේ මහා සංඝරත්නය වෙත දාන පූජා කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාවක් කළා. ඒ අනුමෝදනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ දන් දෙන අය ක්‍රම හතරකට ඉන්නවා. එක කෙනෙක් තමන් කල්පනා කරන මං විතරයි දෙන්න ඕන තවත් අය එකතු කරගන්නේ නැහැ. එහෙම කල්පනා කළා තමන් විසින් ධනෙ වියදම් කරලා තනිවම දානීය පූජා කරනවා. එව පූජා කරන කෙනාට උපනුපන් තැන් දීපල ධනිය ලැබෙනවා. හැබැයි යාට උපකාර කරන ඥාති පිරිසක් හිතමිතුරන් පිරිසක් සේවක පිරිසක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිවාර බලය ලැබෙන්නේ නැහැ. හේතුව තමන් විතරක් දන් දුන්නා අන් අය එකතු කරගත්තේ නැහැ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නේ ධනිය දෙන්නේ නැහැ. හැබැයි දානීය සඳහා සහභාගී කරනවා. උනන්දු කරවන සම්මාදම් කරන අපි දැකලා තියෙන දන්සල් වගේ දෙනවා වෙසක් පොයට එහෙම තමන් දෙන්නේ නැහැ ධනය. හැබැයි තවත් ගෙවල් ගාන ගිහිල්ලා ටික ටික නම් සම්මාදම් කරලා පිරිස එකතු කරගෙන යා දන්සල් දෙන්නේ. අන්නේ වගේ තමන්ගේ ධනය වේදන් කරන්නේ නැතුව තමන් මහන්සි වෙලා පිරිස එකතු කරගෙන පරිවාර බලය සහිතව දන් දෙනවා. ඒ කෙනාට උපනුපන්තන තමන් ධනය දුන්නේ නැති නිසා ධනය ලැබෙන්නේ නැහැ. එයාට උපකාර කරන ඥාතීතයිසින් සේවක පිරිස නැත්නම් මිතුරන් මොන ගැහෙනවා. එහෙනම් පරිවාර බලය උපනුපන්තන ලබන්න ලැබෙනවා පිරිස එකතු කරගෙන දන් දුන්නා. තුන්වෙනි කෙනා එයා ධනය දෙන්නේ නැහැ. පිරිස එකතු කරන්නේ නැහැ. ධනය දෙන්නේ නැතුව පිරිස එකතු කරගන්නේ නැතුව ඒ කෙනා දන් දෙන්නේ නැහැ කියන එක. එහෙනම් දෙන්නේ නැති කෙනෙක්. තමන් දුන්නෙත් නැහැ, තවත් අය එකතු කරගත්තේ නැහැ. උපනුපන්තන එයා ධනය ලබන්නේත් නැහැ. පිරිවර ලබන්නේත් නැහැ. දුගී දුප්පත් වෙලා ඉපදෙනවා, යාචකයෝ වගේ වෙලා ඉපදිලා අනුන්ගෙන් යමක් ඉල්ලගෙන ජීවත් වෙන තත්ත්වයට යාලපත් වෙනවා. සතරවෙනි කොටස. තමනුත් ධනය දෙනවා, ඒ වගේම පිරිසත් එකතු කර ගන්නවා. සම්මාදම් කර ගන්නවා. අනේ කෙනා උපනුපන්තන ධන සම්පත් ලබනවා, ඒ වගේම පරිවාර සම්පත් ලබනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපේ බණහපු සරණදී ප්‍රඥාවන්ත උපාසක මහත්තේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා, ආරාධනා කළා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ හෙට දවසේ ස්වාමීන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මාගේ දානය පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව අනුව බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා ප්‍රමුඛවයි දානය බාරගත්තේ. මේ උපාසක මහත්මයා ගමට ගිහිල්ලා අම්මේ තාත්තේ අයියාගේ මම හෙට දවසේ 20000ක් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට දානය දෙන්න බාරගත්තා. ඒ නිසා හැමෝම ශක්තිපමණින් දන් දෙන්න ස්වාමීන් වහන්සේලා බෙදා ගන්න වෙන් කරගන්නේ කියලා මතක් කළා. ඒ අනුව කෙනෙක් දසනම, තව කෙනෙක් 29, තව කෙනෙක් 100, තව කෙනෙක් 500 වශයෙන් ශක්තිපමණින් කොළයක නම් ලියලා බාරගත්තා. ඉතින් මේ සංවිධායකතුමා ප්‍රධාන පාසක මහත්මයා තමනුත් දායක වුණා. අර අයවත් සංවිධානය කළා, සම්මාදම් කරගත්තා, නම් ආදිය ලියාගත්තා පිළිවෙලට. එහෙම දාන බාර දෙන අතර මේ නගරේ හිටිය මහදුගියා කියලා දුගියෙක් වඩා දුප්පත් නිසා එයාගේ නම මහදුගියා කියලා නම් කරලා තිබුණා. මේ මහදුගියට දුගියාකට මේ සංවිධායකතුමාගේ කිව්ව ඔබත් දානයක් දෙන්න මේ ස්වාමීන් වහන්සේ 20000කට වඩිනවා, එක නමකටවත් දානයක් දුන්නොත් හොඳ නැද්ද? ඒ වෙලාවේ මේ දුගියා කියන අනේ මට හෙට දවසට කන්න බොන්න කැඳ ටිකක්වත් කන්න හාල් ටිකක්වත් බත් ටිකක්වත් නැතුව මම මේ බැල මෙහෙවර කර කර යන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් මට කවර ප්‍රයෝජනයක්ද? ඔය භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රයෝජන තියෙන්නේ ධනෙ තියන අයට, අපිට ඒ වැඩක් නැහැ කියලා කිව්වා. ඉතින් මේ සංවිධායකතුමා නිකන් හිටියේ නැහැ. එයා තව කරුණු කිව්වා. බලන්න මේ නගරේ කොයිතරම් ඉන්නවද ජනතාව, බොහොම ලස්සනට හැඳ බැලඳගෙන, බොහොම රත්වලින් ගමන් කරමින්, බොහොම ප්‍රණීත ආහාර අනුභව කරගෙන
ප්‍රණීත විදියට ජීවත් වෙනවා සුවපාස සයනයන්හි සැතපෙනවා බලන්නේ නුඹ අනුන්ගේ යමක් ඉල්ලගෙන දුකසේ නේද ජීවත් වෙන්නේ ඇයි එහෙම වුනේ සසරේ දාන ආදී පින්කම් කරේ නැති නිසා නේද ඔබට එහෙම වුනේ අදත් ඔබ දන් දුන්නේ නැත්නම් ඔබ සසරේ දුප්පත් වෙලා දුක් විඳින වෙනවා නේද ඒ නිසා දානයක් දිය යුතුයි නේද කියලා කරුණ කිව්වට පස්සේ මේ මහතු ගියත් සංවේගයට පත් වෙලා හිතුව එහෙනම් මමත් දානයක් දෙන්න ඕනේ එහෙනම් මගේ නමත් ලියාගන්න මටත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වෙන් කරන්නයි කියලා මතක් කරලා දැන් දානි දෙන්න ඕනේ ඒ නිසා බල මෙහෙවරක් කරලා කුලී වැඩක් හරි කරලා ධන එකතු කර ගන්න ඕනේ කියන කල්පනාවෙන් ගෙදර ගියා ගෙදර ගිහිල්ලා බිරිඳට මතක් කළා මම එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්න බාර ගත්තා බිරිඳ තනිය අපිට මේ කන්නවත් නැතුව ඉන්න වෙලාවේ දන් දෙන්න බාරගත්තේ මොකටද කියලා කියන්නේ නැතුව අනේ ස්වාමීන් කොච්චර දෙයක්ද අපි එන හැට දාන දෙමුයි කියලා දෙන්නම එකතු වෙලා කුලී වැඩක් සොයාගෙන සිටුතුමාගේ මැදුරට ගියා ඒ වෙලාවේ සිටුතුමත් 500 නමකට දාන දෙන්න බාර ගන්න හිටියේ ඒකට දර පලා ගන්න ඕනේ ඉතින් දුගියක් ගියාට පස්සේ මොනවද කරන්න තියෙන්නේ කියලා සිටුතුමාගේ සිටුතුමා කෝයිට ස්වාමීන් වහන්සේට මම දාන දෙනවා ඒ දානි වියන් අවස දර ටිකක් පල්ලා දෙන්නේ කියලා මේ දුගියට මතක් කළා දුගියත් වැයයක් පොරවත් අරගෙන වරක වැයෙන්ද වරක පොරවෙන්ද මේ දර පළමින් සකස් කරමින් බොහොම වීරියෙන් උස්සාමෙන් දර පලනවා ඊට පස්සේ සිටුතුමා ඔබ වෙනදට වගේ නෙවෙයි අද බොහොම වීරියෙන් බොහොම උස්සාහයෙන් මේ දර පලනවා වැය අරගෙන පොරව අරගෙන දර පලන මොකද්ද කාරණේ සිටුතුමනි හෙට දවසේ දානෙට මමත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බාරගත්තා එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්නයි මම මේ මහන්සි වෙන්නේ කියලා මතක් කළාම සිටුතුමා පැහැදුනා දර පලන අවසන් වුණාම ඒ කුලිය වෙනුවෙන් හාල් නැලි හතරකුත් තවත් සතුට වෙනුවෙන් තවත් හාල් නැලි කිහිපයකුත් මේ සිටුතුමා ලබා දුන්නා අර බිරිඳත් සිටු දේවිය ළඟට ගියේ. ඊළ මොනවාරි කරන්න තියදවමකෝ වී කොටන්න තියෙනවායි කියලා මෝල් ගස් තියෙන තැනට, තවංගෙටි තියෙන තැනට ශාලාවට ගිහිල්ලා වී කොටන්න බාර දුන්නා. මේ බිරිඳ බොහොම සතුටින්, ප්‍රීතියෙන්, නටන්නියක් මෙන් සතුටින් වී කොටන්න පටන් ගත්තා. සිටු දේවිය ඇහුවා මොකද මේ සතුටින් වී කොටන්නේ? අනේ ආර්යාවනි හෙටමම එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්න බාර ගත්තා. ඒ ස්වාමීන් වහන්සේ දාන දෙන්න ලැබෙනවා කියන සතුටින් තමයි අද මම මේ වී කොටන්නේ කියලා. ඉතින් වී කොටමින් පොළමින් මේ කටයුතු කළ අවසන් වුණා. ඇයටත් ගිතෙල් ටිහිකුත් හාල් නැලියකුත් කුළු බඩුත් ලැබුණා. මේ ටික අරගෙන දෙන්නම ගෙදර ගියා. දැන් දානට අවශ්‍ය දේවල් ලැබුණා. උදෑසනින්ම නැගිටිට පස්සේ මේ බිරිඳ මතක් කළා අර දුගියට ස්වාමීන් වහන්සේට දානට සකස් කරන්න කොළ වර්ග අවශ්‍යයි. ඒ නිසා කොළ ටික කරාගෙන එන්න හොයාගෙන එන්න කියලා. උදේම වෙලඳ සල් පැත්තට ගියා. ඒ හැමතැනම කොළ තිබුණේ නැහැ. ගංගුරට ගිහිල්ලා ගඟ ගාව ඒ පලා කොළ නෙළමින් බොහොම සතුටින් ගීත ගායනා කළා. මේ ගීත ගයමින් ස්වාමීන් වහන්සේට පූජ කරන්න කොළ වරග නෙළනවා. එතන කෙවිලකුත් ලොකු දැලක් එළලා මාළු අල්ලමින් හිටියේ. මේ කෙවලට හැමන මහදූගයාගේ හඬ. කතා කළව මොකද උඹාද සතුටින්? කිව්වා අද දහවල් දානට මම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාන දෙන්න බාර ගත්තා. ඒ දානට අවශ්‍ය කොළයි මම මේ නෙළන්නේ කියලා. ආ මේ ස්වාමීන් වහන්සේට කොච්චර සැපෙන්ද ඉන්නේ. එහෙම සැපට දාන වළඳන ස්වාමීන් වහන්සේට කොළ ටිකක් වළඳලා ඇතිද? හොඳයි එහෙනම් මගේ මේ වැඩට උදව් කරන්න මාළු වැල් හදන්න කියලා මතක් කළා. ඉතින් මේ දුගියත් මාළු වැල් සකස් කරලා දුන්නා. ඒ හැම මාළු වැලක්ම දානේ පූජ කරන අරගෙන ගියා. අවසාන වෙලාව කල්පනා කළා පින්දපාතේ වෙලාවත් ළඟයි කිව්වා එන මම ගෙදර යන්න ඕනේ මාළු එහෙම නැද්ද ඉතුරු වෙච්ච. තිබිච්ච සියලු මාළු වැල් මිනිස්සුන්ට විකුණන්න හැබැයි මගේ ප්‍රයෝජනයට මම රෝහිත මසුන් හතර දෙනෙක් වැල්ලේ වල දාලා තියෙනවා එහෙනම් ඒ මාළු හතර දෙනා අරන් ගිහලා ඔබ ස්වාමීන් වහන්සේට දානය පූජා කරන්නයි කියලා ඒ කෙවුලා මතක් කළා. කුලිය වශයෙන් තමන්ට ලැබුණු රෝහිත මසුන් හතර දෙනාත් අරගෙන සතුටින් ගෙදරට ගියා. එදා උදෑසනම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලා වදාරද්දී දුටුවේ මේ මහා දුගියාවයි. එදා 20,000ක් මහරහතන් වහන්සේලා අතරින් මේ දුගියාට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම ඔහුට පිහිට විය යුතු බව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැකලා උදෑසන ශරීර කෘත්‍ය කළා. භාග්‍යවතුන් වහන්සේ ගඳපිලිය වැඩ සිටියා. ඒ මොහොතේම සද්දේ රජතුමාගේ පඬුපුල් ආසනේ තුනු වුණා. දැන් මහදුගිය මාළු හතර දෙනාත් අරගෙන නිවසට ගියා. ඉතල් තියෙනවා, හාල් තියෙනවා,
දැන් කැඳ බත් ආදී සකස් කරන්නයි සූදානම්. ඒ මොහොතේ සද්දවිරහිතව බලනකොට අද මේ මහදුගිය දානයක් දෙනවා. ඒකට වඩින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේට දානි සකස් කරන්න මමත් යන්න ඕනේ කියලා වෙස්මා වලාගෙන මනුෂ්‍ය ලෝකයට ආවා. සද්දවිරහිතුමා ඇවිල්ලා මේ ගෙදරට ආවා. ඇවිත් ආපු වෙලාවේ මහදුගිය ඇහුවයි මොකද ආවේ කිව්වා මම බැල මෙහෙවර කරන කෙනෙක් යම් කිසි වැඩක් තියෙනම් ක්‍රියන්න කියලා මොනවද කරන්න පුළුවන් මට බැරි දෙයක් නෑ අඩුමතරමින් බත් කියන්න පව මට පුළුවන් කෑම හදන්නත් මට පුළුවන් හොඳයි එහෙනම් මටත් කුලියක් කරගන්න තියෙන හැබැයි දෙන්න මුදල් නෑ මොකද්ද කරන්න ඕනේ අද මම ස්වාමීන් වහන්සේ නමකට දානෙ පූජ කරනවා ඒ දානෙට අවශ්‍ය කැඳ බත් ආදිය සකස් කරගන්න ඕනේ හොඳයි එහෙනම් මට දානෙ අවශ්‍ය නෑ මටත් පින්නේ අවශ්‍ය එම නිසා මටත් පින් සිද්ධ වෙන්න කියලා මම මේ දානෙ සකස් කරන්නම් කියලා මේ ආපු සද්දේ රජතුමා මනුෂ්‍ය විලාසින් ඉඳගෙන මතක් කරලා ගෙට පිවිසුණා ගෙට පිවිසලා කොහොඳයි මම දාන සකස් කරන්න ඔබ ගිහිල්ලා භික්ෂුන් වහන්සේ වඩම්මගෙන ඉන්නවා දැන් දාන සංවිධායකතුමා ඉන්න තැනට දුගියා සතුටින් යනවා මට ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ලැබෙයි කියලා කොහොම නමුත් මේ දාන සංවිධායකතුමා ඊයේ දවසේ මේ දුගියා දාන දෙන එකක් නැහැ අනිත් එක නමක් නිසා ලියන්න ඕනේ නැහැ කියලා කොලේ නම සඳහන් කරගෙනත් නැහැ ඇවිල්ලා බලනකොට සියලු ස්වාමීන් වහන්සේලා ඒ අය තම තමන්ගේ ගෙවල් වලට වැඩම කරවගෙන ගිහිල්ලා දැන් පුළුවන් කමක් නැහැ දාන දෙන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හොයාගන්න. මේ හොයාගන්න බැරිම තැන දැන් මේ සංවිධායකතුමත් කල්පනා කළා කවුරුත් නැහැ. කිව්වා අනේ මට අමතක වුණානේ හැමෝම ස්වාමීන් වහන්සේලා ගෙවල් වලට වැඩම කරවගෙන ගියා දැන් එක නමක් දෙන්නයි කියලා ගෙවල් වලට ගිහිල්ලා කියන්න පුළුවන් කමකුත් ඇත්තේ නැහැ. ඒ විදිහට කල්පනා කරලා විස්තර කතා වෙනකොට මේ දුගියගේ කුසට පිහියකින් ආන වගේ වේදනාවක් දැනෙන. ඇයි දැන් ගොඩාක් සතුටින්. බැල මෙහෙවර කරලා මේ හාල් හොයාගෙන, කිතෙල් හොයාගෙන, දර හොයාගෙන, මාළුත් හොයාගෙන දැන් මේ දාන සකස් කරලා තියෙනවා. දැන් කියනවා ස්වාමීන් වහන්සේ නමක් නැහැ කියලා. ඉතින් කිව්වා අනේ ඔබ මට මේ මොකද කළේ? මොනතරම් දුකක්ද මට ඉල අඬන්න ගත්තේ. කිසේ අද්දනම් අඬනකොට මේසු රැස්සගෙනම ඇයි මේ අඬන්නේ කියලා කිව්ව විස්තරෙ මෙන්න මෙහෙම මේ සංවිධායකතුමා මට කිව්වා බැල මෙවරකම් කරලා හරි දානයක් දෙන්න කියලා මම සම්මාදම් කරගත්ත දැන් කියනවා ස්වාමීන් වහන්සේ නමක් නැහැ කියලා. ඉතින් මිනිස්සුත් වට වෙලා සංවිධායකතුමාට කිව්වා. ඔබ එහෙම කිව්වද? ඔව් මම එහෙම සම්මාදම් කළා. හැබැයි මට අමතක වුණා. දැන් කරන්න දෙයක් නැහැ. කොහොම හරි උදව් කරන්න, උපකාර කරන්න කියලා මේ කටයුතු කරන අතරේදී මේ සංවිධායකතුමා බලවත් අපහසුතාවයකට දැන් පත් වුණා. उपकार මේ ගන්ධකිලිය දෙපැත්තේ ඉන්න හිටගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගන්න. ඒ පිරිසකව මහදුගිය යනවද කියලා වෙනදනම් මහදුගිය ආයේ දා කෑම වෙලාවට තාම දුගිය කෑම වෙලාව ආවේ නැහැ. අද මොකද ඔබ මේ වේලාසනේ? දුගියත් කිව්වා ඔව් මම අද කෑම වෙලාව නෙවෙයි. නමුත් මම බුදුරජාණන් වහන්සේ වැඳ ගන්නයි මේ ආවේ බුද්ධ වන්දනාවට. එහෙම කියලා ඉස්සරහටම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ගන්ධකිලිය දොරටුව ගා ඔළුවසට ඔළුව තියාගෙන බිම දන ගහගෙන වන්දනා කළකෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නගරේන දුප්පත්ම කෙනා මමයි බුදුරජාණන් වහන්සේ මට විශේෂයෙන් අනුකම්පා කරන සේක්වා කියලා ආරාධනා කළා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දොර ඇරගෙන එළියට වැඩම කළා වැඩම කළා තමන් වහන්සේගේ පාත්‍රය මේ මහදුගියගේ අතේ තියුවා ඔවුන් සංකීර්ණ රාජ්‍ය ලැබුණාගේ බලවත් සතුටක් ඇති වුණා. පාත්‍රයේ ඉසේ තියාගෙන බුදුරජාණන් වහන්සේට පෙරටුව දැන් ගමන් කරද්දී සිටවරු රජවරු ඔබට මෙපමණ ධනිය දෙන්නම්, දහස් ගණනක් දෙන්නම්, ලක්ෂයක් දෙන්නම් ඔය පාත්‍රයේ මෙහෙ දෙන්නේ කියලා කිව්වා. ඒ දුගියා මොනවා දුන්නත් පාත්‍රය නම් දෙන්නේ නැහැ කියලා සතුටින් පෙර ගමන් කළා. බුදුරජාණන් වහන්සේ වඩිනා රජතුමා කල්පනා කළා මේ දුගියා දුප්පත් කෙනෙක් මොන වගේ දානයක් දෙන්න දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දාන පිටිගත්තට පස්සේ අඩුපාඩුවක් තිබුණත් මගේ මාළිගයට වැඩම කරවගෙන ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේට මගේ මා වෙනුවෙන් සකස් කරපු රාජභෝජනේ පූජ කරනවායි කියලා රජතුමත් පස්සෙන්ම ගියා. පස්සෙන්ම ගෙදරට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය බොහොම උසයි. මේ නිවස බොහොම කුඩයි.
බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම ගෙදරකට ඇතුල් වෙද්දී ඔළුව නමල ඇතුළු වන්නේ නැහැ. ඒ වෙලාවේදී වෙන්නේ ඒ නිවසේ දොරටුව විශාල වෙනවා නැත්තම් උස් වෙනවා නැත්තම් පොළොව පැත්තෙන් යටට යනවා. මේ ක්‍රමයෙන් ආනුභාවයේ බුදුරජාණන් වහන්සේලා සසර ගමනේදී ඇස්සිස්මස්ලේ අමුදරු රාජ්‍ය දන් දීපකේ පිනයි නැතේන කියා දන් දුන්නු බැවි බුදුරජාණන් වහන්සේලාට දොර අරින්න අවශ්‍යත් නැහැ. දොරටුව විශාල කරන්න අවශ්‍ය නැහැ. ඉබේටම ඒ දොරටුව විශාල වෙනවා. එයින් බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කළා. ඇතුළට වැඩම කළාට පස්සේ සද්දේ රජතුමාත් ඒ වෙලාව වෙනකොට තමා විසින් කැඳපත් ආදී ව්‍යංජන සකස් කරලා බුදුරජාණන් වහන්සේට වැඩින් ආසනයකුත් පනවලා පින්කම සඳහා සූදානම්ව හිටියේ. ඒ ආසනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය රජතුමාත් කිව්වා දුගී ඔබ දන් දෙන්න මොනවද සකස් කළේ මට පොඩ්ඩක් පෙන්වන්න කියලා. අන්න ඒ වෙලාවේ සද්දේ රජතුමා තමන් සකස් කරපු දාණය ඇරලා පෙන්නවා. පෙන්නකොට මුරු නගරේ පුරාම සුවඳ පැතිරුණා. ඒ වෙලාවක ස්වාමීනි ඔබ වහන්සේට දාණය මදි වුණොත් මම දාන ටික පූජ කරන්න තන්නාවේ. නම මේ දුගියගේ ආහාරය තරම් ප්‍රණීත සුවඳවත් ආහාර මටවත් නැහැ ස්වාමීනි. ඒ නිසා මම යනවා. මේ දුගියට මම සිටීම බාධාවක්. පින්කම නිදහස කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි මට අවසරයි කියලා වන්දනා කළ රජතුමා පිටත් වෙලා යන්න ගියා. අනතුරුව මේ සද්දේ රජතුමා මහ දුගියා මේ සකස් කරගත් දාන ටික භාග්‍යතුන් වහන්සේට පූජ කළා පිළිගැන්නුවා. රෝහිත මසුන් දානේ සමගින් පූජා කළේ ඒ දානේ වළඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනාවක් කළා. අනුමෝදනාවෙන් පස්සේ පාත්‍රයත් රැගෙන බුදුරජාණන් වහන්සේට පසු ගමන් කරමින් මහ දුගිය විහාරයට ගමන් කළා. සද්ද රජතුමත් ඒ දුගී වේශයෙන් එළියට බැහැලා දොරකඩ ඉඳගෙන අහස දිහා බැලුවා. අහස දිහා බලන මොහොතේම සතුරුවන් වැසි ඇදහැරුණා. ඒ නිවස පිරෙන තරම් සතුරුවන් ඇදහැළුණා. ඒ බිරිඳට දරුවන්ට නිවස ඉන්න බැරි තරම් සතුරු වලින් නිවස පිරී ගියා. වාචන පිරුණ ඉඩම පිරුණා. එළියට ඇවිල්ලා ඉන්න වෙලාවේ දුගී ඇවිල්ලා අහන මොකද මේ එළියේ? අනේ ස්වාමීනි බලන්න අපේ නිවස සතුරු වලින් පිරී ගියා. දුගී කල්පනා කළා අද භාග්‍යවතුන් වහන්සේ දීපු දාණය අදම ආනිසංස ලැබිලා. මේ මොහොතේ මානිසංස ලැබිලා සතුටු වෙලා රජතුමා වෙතකින් වැඳලා මතක් කළා මොකද කියලා අහුවා. කොහොම ස්වාමීනි මගේ ගෙදර සතුරු වලින් පිරීලා ඒ රුවන් ඇද ගන්න ඕන මොනවද අවශ්‍ය? ගෙල් දහසක් අවශ්‍යයි. රජතුමා සතුටු වුණා ඔබ දීපු දාණය භාග්‍යවතුන් වහන්සේගේ ගුණ බලයෙන් අද මානිසංස ලැබිලා තියෙනවා. එහෙනම් ගෙල් දහස රැගෙන යන්න කියලා ගෙල් දහස බාර දුන්නා. අර ගෙල් දහසෙම පුරවගෙන මේ සතුරුවන් රැගෙන විත් රජ මිදුලේ ගොඩ ගැහුවා. තල්ගසක් පමණට උස තිබුණා මේ සතුරුවන් ගොඩ. මිනිසුන් ඇහුවා මේ තරම් ධනෙ කාටද තියෙන්නේ? මිනිසුක එහෙම ධනයක් නම් කාටවත් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ මහ දුගියට මහසිරු තනතුර දෙන්න කියලා මතක් කළා. රටවැසියන්ගේ ඉල්ලීමෙන් රජතුමා මහ දුගියා මහසිරු තනතුරේ තැබුවා. එදා පටන් සිටු කෙනෙක්. ඊළඟට මතක් කළා දැන් ගෙදර ඔය ගෙදර ඉන්න ඕනේ නැහැ. විශාල මාලිගයක් සකස් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දන් දීමෙන් ලැබුණු මේ සතුරුවන් ආදී ධනය නිසා සිටු තනතුරු ලබාගෙන මාලිගය සකස් කරන්න විම හරද්දි එකින් එක ගැටි තිබුණු විශාල නිදන් ඇවි සමූහයට හමුණා. ඒවත් ඔබේ පිනට ලැබුණා කියලා රජතුමා ඒවත් බාර දුන්නා. මාලිගය සකස් කරලා ගෙට ගෙවදින දවසේ දින 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ දාණය පූජා වේවා කියලා දහසින් පූජා කරන්න යුතුනා. දවස් 7ක් තිස්සේ මහසිරතුමා දැන් කලින් මහදුගිය රෝහිත මසුන් දාණය සමග බුදුරජාණන් වහන්සේට දන් දීමේ පින්ෙන් සිට සම්පත් ලැබුණා. ජීවිත අවසානය දක්වා දාන ආදී පින්කම් කරමින් වාසය කරපු මේ මහසිරතුමා නැත්තම් මහදුගිය මරණින් පස්සේ දෙව්ලොව ඉපදුණා. දිව්‍ය ලෝකේ මහානුභාව සම්පන්න දිව්‍ය රාජයෙක් වෙලා බුද්ධාන්තරයත් තිස්සේ කියන්නේ කාශ්‍යප බුදුසසුන ඉඳන් මේ බුදුසසුන දක්වා කාලයම දෙවසප විඳලා භාග්‍යවතුන් වහන්සේව පහළ වෙච්ච සමයේ මේ පින් ඇති දිව්‍ය පුත්‍රයාට මහදුගිය වෙලා හිටපු කෙනා සරත් නුවර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක සිටු කුමාරියකගේ මව කුස පිළිසිඳ ගත්තා. ඒ සිටු කුමාරියගේ මව කුස පිළිසිඳ ගත්තට පස්සේ ගැප්පෙලහර දක්වලා මේ කුමාරිකාවට දොළදුකක් ඇති වුණා. සාරිපුත්‍රයන් වහන්සේට දාන 500ක් ස්වාමින් වහන්සේලට
दाने पूजा करोनी ए दाने रोहित मसुन दाने अपेन्दोनी ए दाने पूजा करवगिन केलवरासनेक वाडिवेला स्वामीन महासेल वलद नितुरुवेन इंदुल्टिक अनुभव करोनी किन दुल दुखय अतिवे ए अनु दाने पूजा कर मे कुमारिकाव इंदुल्लाहारेट गत्ता एयिन दुल संसिदुना තවත් කීප වතාවක් රෝහිත මාස දානයක් ස්වාමින් වහන්සේට 500ක් ස්වාමින් වහන්සේට පූජා කරා. නව මාස වෙනින් දරුවා බිහි වුණා. මේ දරුවාව ස්වාමින් වහන්සේට පෙන් ලොබ වහන්සේගේ දාසයට පන්සිල් දෙන්න කියලා ආරාධනා කළා. මේ කුමාරයාගේ නම් මොකද්ද කියලා ඇහුවට පස්සේ කිව්වා ස්වාමීනි මේ දරුවා මව කුස පිළිසිඳ ගත් දවසේ ඉඳන් මේ ගෙදර සේවකයන්ට පවා සේවකියෝ පවා මහා ප්‍රඥාවන්ත බුද්ධිමත් අය බවට පත් වුණා. මේ දරුවාගේ පෙනට ඒ නිසා පණ්ඩිත කියලා නම දැම්මා. දැන් මේ පණ්ඩිත කුමාරයා ඉපදුන දවසේ මම අදිෂ්ඨානය කරගත්ත මගේ පුතා යමක් කැමතිද ඒ දේ මම ඉෂ්ට කරගනවා. පුතාගේ ිතමම රිද්දන්නේ නැහැ කියලා. ඔහොම අවුරුදු 7ක් ගෙවුණා. මේ ස්වාමීන් වහන්සේ දැකලම සෙනෙහස ඇතිවිලා මේ කුමාරයා අම්මට කිව්වා අම්මේ මම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟ මහාන වෙන්න ඕන. අම්මත් කව පුතේ ඔබ උපන් දවසේ මම හිතුවා මගේ පුතාගේ අම්ම අදහසක් තියෙනවා නම් ඒ සියලු අදහස් ඉටු කරලා දෙනවය. ඔබේ හිතරිද්දානේ නැහැ කියලා. ඒ නිසා ඒ කාරණය සීකල ස්වාමීන් වහන්සේ ගෙදරට වඩම්මල දාන පූජා කළ කුව ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දාසය මගේ පුතණුව මම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි මේ දරුවා පැවිදි කරවන සීකවා කියලා ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ හරියට වැඩියට පස්සේ ඥාතින් කැඳවල කුව මේ අපේ දරුවා ගිහි ගෙදර වාසය කරන අවසන් දවසයි මේ දරුවාට උපස්ථාන සඳහා पूजा करीगर अद अवसान दवसाय सीलू सत्कार करवश संग्रहस देवरा मेहरवागन स्वामी नासिट मे कुमार स्वामी नासिट मे कुमार හිසකෙස් බාලා පැවිදි කෙරෙනවා. පැවිදි කළ දවස් 7ක් දිස්සේ මේ යාතින් විහාරයේ මතර වෙලා ස්වාමීන් වහන්සේලට බුදුරජාණන් වහන්සේ දාන පූජා කරද්දී. එසේ දාන පූජා පවත්වලා 7 වෙනි දවසේ යාතින් ගෙදර පිටත් වුණා. 8 වෙනි දවසේ උදෑසන සාරිපුත්ත මහරහතන් වහන්සේ සිරිතක් තියෙනවා. දෙවරම් මෙහෙරේ වැඩ ඉන්න දවස්වලට සියල ස්වාමීන් වහන්සේලා පින්දපාත වැඩියට පස්සේ තමන් වහන්සේ තනිවම විහාරයේ වට වැඩම කරලා ඇමදපු නැති තැන් තිබුණොත් අමදිනවා. ජොරජනේ වහලක පොන්න නැත්තම් කුටිවල ඒවත් වහන්න. ඇදපුටුවාගේ පිළිවෙල නැත්තම් ඒවත් පිළියෙල කරනවා. පරිභෝජන පාණිය පැතිර පුරවල නැත්තම් ඒ තැන්වල ඒ වාචන වලට වතුර පුරවනවා. ධර්මාවබෝධයෙන් ස්වාමීන් වහන්සේගේ පසුපස වැඩම කරනවා. එසේ වැඩම කරන වෙලාවේ මගදී කුමුරු අයක් නැදී යනකොට මේ ඇලකින් වතුර බිඳිනවා. ඇල දැකලා අහන ස්වාමීන් මේ මොකක්ද? ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා සාමණේරේ මේ ඇල. මේ මොනවද ස්වාමීන් යන්නේ? ඔව් වතුර. ස්වාමීන් මේ වතුරට පණ තියෙනවද? හිතක් තියෙනවද? නෑ වැඩි හිතක් නෑ. ඉතින් කල්පනා කළා මේ පොඩා ස්වාමීන් වහන්සේ මේ වතුරට හිතක් නෑ. හිතක් නැතුණත් ගමන් කරනවා අපිට හිතක් තියෙනවා ඒ හිතක් තියෙන අපිට මේ කෙලෙස් නැති කරගෙන හිත দমনය කර ගන්න බැරියයි කියලා කල්පනා කරනවා. තව ටිකක් දුර ගියා. එහෙම දුර යන වෙලාවේ දකින්න ලැබුණා හී වඩු ලී රත් කරලා ඇද ඇරගෙන ඇරලා ඊතල හදනවා. ඇහැ වහලා ඒ දිහා බලමින් ඇද ඇරගෙන මේ ඊතල හදනවා. ඇහුවා ස්වාමීනි මේ මොකද්ද කරන්නේ? हितना
අපිට ඇයි මෙරි මේ හිත දමණය කරගන්න කියලා කල්පනා කළා. තව දුර යනකොට වඩු මඩුවක් දැක්කා. මේ වඩු මඩේ වඩු මහතුරු අර ලී නවල රෝද හදන, කරත් රෝද හදනවා, නිම් මරළු හදනවා, මේ රිය සක හදනවා. ඇව්ව ස්වාමීනි මේ මොනවද? මේ වඩු මෙයාලා මේ ලී නවල රෝද හදනවා. මේ ලී වලට පණ තියෙනවා. ලී වලට පණ නැහැ. හිතක් නැත්තව මේ ලී නවල රෝද හදනවා නම් හිතක් නැත්තව පණක් තිබෙන්නව අපිටයි මේ හිත දමණය කරගන්න බැරි කියලා මේ කුඩා ස්වාමීන් වහන්සේ කල්පනා කළා. එහෙම කල්පනා කළා. උන්වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගන්න මම මෙහෙම නතර වෙනවා මම භාවනා කරන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ මේ කුඩා නැයි මට එහෙම කියන්න කියලා හිතන්නේ නැතුව හොඳයි යවැන්නේ කියලා තමන් වහන්සේ පාත්‍රය සිවුර අරගෙන කොහොම වහන්සේ එළියේ ඉන්න එපා මගේ කුටිය ඇතුළටම ගිහිල්ලා මම නිදන කොටසේ වාඩි වෙලා භාවනා කරන්න කියලා ස්වාමීන් වහන්සේ යතුරක් දුන්නා. ඉතින් කුඩා ස්වාමීන් වහන්සේ යන්න පෙර මතක් කළා ස්වාමීන් මට දාන ගේනකොට ප්‍රෝහිත මසුන් දාණයක් රැගෙන එන්න. ප්‍රෝහිත මසුන් දාණයක් රැගෙන එන්න මතක් කළාම ස්වාමීන් වහන්සේ ඔයව ලැබෙයි. ස්වාමීන් වහන්සේ වෙනට ලැබෙන්නේ නැත්නම් මගේ පිනට හරි ලැබෙයි. ඒ නිසා එහෙම මතක් කළා උන්වහන්සේ කුටියට වැඩිය සාරිපුත්‍රයන් වහන්සේ දැකමාද වෙච්ච නිසා දායක කුලයකට වැඩම කළා දාණ ලබා ගන්න. ඒ ගෙදරට ප්‍රෝහිත මසුන් ලැබිලා තිබුණා. ඒ දාණ සකස් කරගෙන මග බලන් හිටියේ. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ රෝහිත මසුන් දාණය පිළිගැන්නුවා. ස්වාමීන් වහන්සේ වඩින්න සූදානම් වුණාම කෝවා ස්වාමීනි වැඩ ඉඳලා දාණය වළඳන්න රැගෙන යන්නත් දාණය අපි පූජා කරන්නම් කියලා. ස්වාමීන් වහන්සේ දාණය වළඳුවට පස්සේ පාත්‍රය සෝදලා නැවත දාණය පිළිගැන්නුවා රෝහිත මසුන් සමගම. ඉතින් ස්වාමීන් වහන්සේ දාණය රැගෙන දැන් වෙලාවත් ඉක්මනවා නේද කියලා ඉක්මනින් වැඩම කරනවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කුඩා ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරලා භාවනාවට පටන් ගත්තා. සද්දේ රයිතුමාගේ පඬුපුල් ආසනය වුණා මේ ස්වාමීන් වහන්සේගේ පින මොකද්ද පින? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ රෝහිත මසුන් දාණය පූජා කළා. ඒ ආනිසංස දැන් විපාක දෙන මොහොත. සද්දේ රයිතුමා සතරවරම් දෙවියන් සමගම මේ කුටියවට ප්‍රදේශයට වැඩම කළා. සතරවරම් දෙවිය කුටිය සතර කෙරවර අරගෙන කුරුල්ලන්ගේ ශබ්ද ආදී නැති කළා. කුරුල්ලෝ ඉවත් කළා. කොළයක් වරන શબ્දයක්වත් ඇහෙන්නේ නැති තරම්. එසේම සද්ද රයිතුමා දොරටුව පැකවල් ගත්තා මේ ස්වාමීන් වහන්සේට බාධාවක් නොවෙන්න. ඒ කුඩා ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා දවස් 7යි අවුරුදු 7යි. අර කියන උපමා ටික මොනවද? ගොවිය ජලය අරන් යනවා. හිප්පිට නැති ජලය රැගෙන ගිහලා ගොවිතැන් කරනවා. හීවඩු හිප්පිට නැති මේ ඊතල නවල හදනවා. දිගෑරල හදනවා. වඩු මහත්තුරු කිප්පිට නැති ලී වලින් නොයේ දෙහදන. එහෙනම් මටයි මගේ ආත්මය දමණය කරන්න බැරි කියලා තමන්ගේ කය දිහා බැලුවා. කය අනිත්‍ය බව කොටස් වශයෙන් මෙනෙහි කරගෙන යනකොට සෝවාන් ඵලයටත් සකදාගාම ඵලයටත් අනාගාම ඵලයටත් පත් වුණා. ඒ වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ දැන් පිණ්ඩපාත දාන දැගෙන දාණය පිළිගන්වන්න එනවා ගෝලනාමට. බුදුරජාණන් වහන්සේ මේ බව දැක්කා. බලනකොට මේ ස්වාමීන් වහන්සේ දැන් මාර්ගඵල තුනකටපත් වුණා. රහත් ඵලයටපත් වෙන්න පින තියනවාද කියලා බලද්දී පින තියෙනවා. දානෙට පෙරම රහත් වෙනද බල ඒත් පුළුවන්. හැබැයි බාධාවකුත් තියෙනවා. මොකද්ද බාධාව? සාරිපුත්‍රයන් වහන්සේ මේ දානෙ ටික දෙන්න ඇතුළට ගියොත් බාධා වෙනවා. එහෙනම් ඒම නිසා බුදුරජාණන් වහන්සේ ඒ රැකවල් වශයෙන් දොරටුව ගාවට වැඩම කළ ඉදිරියෙන් වැඩ සිටියා. සාරිපුත්‍රයන් වහන්සේ යොසුලුව දාන රැගෙන තගෙනාපු වෙලාවේ බුදුරජාණන් වහන්සේව මොනවද වෙන ආහාර කිව්වා. ආහාර වලින් මොනවද ලැබෙන්නේ? වේදනාව ලැබෙනවා. වේදනාවෙන් මොනවද ලැබෙන්නේ? රූපේ ලැබෙනවා. රූපේ මොනවද ලැබෙන්නේ? ස්පර්ශය ලැබෙනවා. අන්න ප්‍රශ්න හතර. මොනවද ප්‍රශ්න හතර? මොනවද ගෙනාවේ? ආහාර. ආහාර වලින් මොනවද ලැබෙන්නේ? වේදනාව. වේදනාවෙන් මොනවද ලැබෙන්නේ? රූපය. රූපේ මොනවද ලැබෙන්නේ? ස්පර්ශය. මේ ප්‍රශ්න හතර ඇරුවේ මේ ප්‍රශ්න හතරට ලැබෙන උත්තර අහලම අර පඬිත සාමණේරයන් වහන්සේ අරිහත්ත්වයේ අමා මහ නිවන සාක්ෂාත් සිව් පිළිසිඹියාලාභී මහරහතන් වහන්සේ බවට පත් වුණා. එතකොට මේ ආහාරයෙන් වේදනාව ලැබෙනවා කියන්නේ කුසගින්න ඉන්න කෙනෙකුට ආහාර ගත්තට පස්සේ සැප වේදනාවක් ලැබෙනවා. ඒ ගත්ත ආහාර ජීර්ණය වෙලා රස ඕජාව ආමාශයට වුණාට පස්සේ මේ රස ඕජාවේ රූපේ හැදෙනවා. රූපේ ප්‍රසන්න වෙනවා, වර්ණවත් වෙනවා. එසේ වර්ණවත් වන්නා වූ රූපේ නිසා
ඉස්පර්ශය ලැබෙනවා සුවපහස ලැබෙනවා එහෙනම් මේකයි විස්තර කළේ එහෙනම් සාරිපුත්‍රය ඔබේ කුඩා නමට දාණය පිළිගන්නන්න කියලා මතක් කළා ස්වාමීන් වහන්සේ දොර ඇරගෙන ඇතුළට ගියා අර කුඩා ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා පිළිගෙන වන්දනා කළා පවන් සලන්න පටන් ගත්තා එතකොට සාරිපුත්‍රයන් වහන්සේ මතක් කළා එහෙනම් දැන් වෙලාවත් යනවනේ දාණය වළඳන්න කියලා කරුණු මතක් කළාට පස්සේ ඔබ වහන්සේ ගල දුවද ඔව් මම ගලන් දුබා රට මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මම දැන් රහත්තුනේ රහත්ලා ප්‍රත්‍යවේක්ෂණ නොවනීතෝ දාන වැළඳුවා දාන වළඳලා පාත්‍රයේ සෝදලා අත සෝදලා අවසන් කරනකොටම මේ වෙලාවේ අර ඉර දෙවියම සම දෙවියම ඉරයි හඳේ නතර කරලා තිබුණා මොකද ස්වාමීන් වහන්සේට දානේ වළඳන්න ඕන නිසා ඉතින් සමහර ඉර දෙවියෝ ඉර ඇතහැරිය සම දෙවියෝ සඳ ඇතහැරිය ඉරවරට ගියා සඳත් ගමන් කළා ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇතුණා මේ කොට ස්වාමීන් වහන්සේ ඉරවරට ගියාට පස්සේ දාන වැළඳුවා නේද කියලා කතා බහක් ඇති වුණා භාග්‍යතුන් වහන්සේ සම්සබවට වැඩම කළා මේ විස්තරය අහලා දේශනා කළා මහණෙනි මේ කොඩා තෙරුන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගේ පිනට භාවනා පටන් ගත්තට පස්සේ සද්ද රයිතුමා රැකවලට ආවා සතරවරන් දෙවියෝ සතර කොළ රැකවල් ගත්තා කුරුල්ලගේ සම්ද්‍යන්තර සම්ද්‍යන්තවත් ඇහුනේ නැහැ එසේම සඳ දෙවියන් හිරු දෙවියන් ඉරහඳ ගමන නැවැත්තුවා ආන්නේ ඉර නවත්තලා තියෙන වෙලාවක සඳ නවත්තලා තියෙන වෙලාවක එපමණක් නෙමෙයි මටත් නිකන් ඉන්න බැරි වුණා මමත් වැඩම කළා ආරක්ෂාවට ආයේ වෙලාවේ මම අහපු ප්‍රශ්න හතර අහලා උත්තර හතර අහලා මේ කුඩාන මාරිහත්ත්වයටපත් උනාය ඒ නමට වරදක් සිදුුනේ නැහැ මොකද මේ පුණ්‍යවන්තයාට දෙවියනුත් උපකාර කළා දෙවියන් පමණක් නෙවෙයි ලෞතර බුදුබවටපත් වූ මමද උපකාර කළාය කියලා සඳහන් කළා දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්ම දේශනා කළා උදකං නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුන්නමයන්ති තච්චකා අත්තානන්දමයන්ති පණ්ඩිතා අර වතුර ගෙන යනවා දැකලා හිතක් පිටක් නැති ජලය රැගෙන යනවා නම් අපි මේ හිත හදාගන්න ඕන හීවඩු ඊතල ඇදහැරලා සකස් කරනවා දැකලා හීවඩු ඊතල සකස් කරනවා නම් මේ පර නැතුව අපි අපේ හිත හදාගන්න ඕන නේද වඩු මහත්තුරු ලී අරගෙන අරටු අරගෙන සැසලා ඒවා රවුම් කරලා රෝද හදනවා නම් හිත පිට නැති ලී වලින් එවැනි දේ කරනවා නම් හිතක් ඇති අපි මේ හිත දමණය කර ගන්න ඕනේ කියලා කල්පනා කරපු ඒ පඬිත සාමණේරයන් වහන්සේ භාවනා කරලා තමන්ම දමණය කරගත්තා සියලු කෙලෙසුන්ගෙන් මිදුණා අරිහත්ත්වයේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබුණා. එහෙනම් තමන්ම දමණය කරගන්න ඕනේ. ඉතින් මේ ඔබත් අපිත් මේ බුද්ධ ශාසනයේ කටයුතු කරමින් උත්සාහ කරන්නේ අපිව දමණය කරගන්න. දැන් මේ හිතේ රාග, ද්වේෂ, මෝහ කෙලස් බහුල. මේ කෙලස් බහුලව තිබෙන හිත හදාගන්න ඕනේ. ඒ සඳහා ස්වාමීන් වහන්සේලා මේ ජීවිතය අතහැරලා තමන් මහන්සියලා සාසන බ්‍රහ්මචර්යාව පිණිස මෙවැනි මනසෙනසුන් වෙතදී කල්යාණ මිත්‍රාචාර උපාධ්‍යයන් වහන්සේලගේ සෙවණි ප්‍රයෝජාව ලබාගෙන තියෙනවා. පැවිදි වෙලා නිකන් ඉන්නේ නැහැ. උදේ අවදි වෙච්ච තන පටන් හවස රාත්‍රී නිින්දට යන තුරුම භාවනා කරමින් බුද්ධ වත කරමින් වන්දනාව කරමින් වක් පිළිවෙත් කරමින් නිවන් මඟ දියුණු කරනවා. ධර්මය ශ්‍රවණය කරනවා. ධර්ම ඉගෙන ගන්නවා මේ විදිහට පාරමී ධර්ම සපුරාගෙන යමින් මේ ස්වාමීන් වහන්සේලා තමන්ව දමණය කරන්න උත්සාහ කරනවා මේ දායක පිරිසත් පින්වතුන්ලා තමන් ශක්ති බලයෙන් චීවර පින්නපාත සේනාසන ගිලම්පස්ස කියන සිව්පස්සේ ස්වාමීන් වහන්සේට උපස්ථාන අනුග්‍රහ කරනවා එසේ අනුග්‍රහ කරමින් තමන් මේ ධර්මය අහලා සමත භාවනා විදසුම් භාවනා වඩමින් නිවන් මඟ දියුණු කරනවා. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙන්නේ නිකන් නෙවෙයි. සාරා සංකල්ප ලක්ෂ ගණන් පාරමී ධර්ම සම්පූර්ණ කරලා. ආහසේ තරු පරදින තරම් ඇස් දන් දීලා. පොළවේ පස් පරදින තරම් ඇඟමස් දන් දීලා. මහසයරේ ජලයේ පරදින තරම් ලේ දන් දීලා
ඔටුනු පලන් ඉස් දන් දීලා මහ මෙරතව අමුදරුවන් අප්‍රමාණවර දන් දීලා දාන පාරමිතා පුරලා සීල පාරමිතා පුරලා නෙක්ඛම් පාරමිතා පුරලා ප්‍රඥාවෙන් ලොවට පිහිටවලා වීර්ය වඩලා ඉවසීම දියුණු කරලා සත්‍ය ආරක්ෂා කරලා අදිෂ්ඨානය රැකලා මෛත්‍රිය දියුණු කරලා උපේක්ෂාව දියුණු කරලා දස පාරමී දස උපපාරමී පරමත්ත පාරමිතා වශයෙන් පාරමී පිරු උතුමන් වහන්සේලා ලෞතර බුදු බවට පත් වෙන්නේ දීපංකර පාදමූලයේදී සතර පද ගාථාව ශ්‍රවණය කරාන අපේ බුදුරජාණන් වහන්සේලා දීපංකර බුද්ධ ශාසනයේදීම අරිහත්ත්වයේ මමා මහ නිවන සාක්ෂාත් කරගන්න යදෙනවා අද කාලේ සමහර අය කල්පනා කරන අපි මොකටද වැඩි කල් යන්නේ අපි ඉක්මනින් නිවන් දකින්න ඕනේ කියන්නේ තමන් සසරින් එතෙර වෙන්න හිතනවා නමුත් දෙවනි මහා උතුමන් වහන්සේලා අදත් ඉන්නෝ දෙව්ලොවත් ඉන්නෝ බඹලොවත් ඉන්නෝ ලෝවැස ජනතාවට පිටිට වෙලා ලෝවැසියන් සසරින් එතෙර කරගෙන තමනු දුකින් මිදෙනවා කියන අප්‍රමාණ කරුණාවෙන් සසරට බැස ගන්නවා කල්පයක් නමුත් අපාය පැසෙන්න සූදානම් මුළු පොළොව පුරා අඟුරු වතුර වල ඒ අඟුරු මතින් එතෙර වෙන්න තිබුණොත් ඒත් පුළුවන් කියන සිත තියෙනවා වීරදි නේතරන් කැමැත්තක් තියෙන නිසා අපිට ලෝවැට පිටිට වෙන්න සෝවිසි අසංකේ නව කෝටි 8 ලක්ෂයක් තරම් සත්‍යයන් නිවන් සුව අවබෝධ කර දෙන්න ලෞතර බුදු බවට පත් වෙන දාදිෂ්ඨානක ලක්ෂ ගණන් කෝටි ගණන් අසංක ගණන් ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කළා එසේ ජයශ්‍රී මහා බෝධි මූලයේ පාරමී පුරා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම 18 කෝටිය බ්‍රහ්ම රාජ්‍යය අරියත්තේ ගමා මානවන සාක්ෂාත් කළා අනාගාමීලා හිටපු 18 කෝටිය බ්‍රහ්ම රාජ්‍යය පළවෙනි දේශනාවෙන්ම අරියත්තේට පත් වුණා එසේ සෝවිසි සමාගමක අවස්ථා 24 කට 24 අසංකීය අසංකීය 24 කෝටි 9කුත් 60 ලක්ෂයකුත් දෙන ජීවමාන බුදුසසුනේදී අමා නිවන් සුව සාක්ෂාත් කළා පසු කලෙක බුද්ධ පරිනිර්වාණය අවුරුදු 100ක් ගෙවුණ තැන කෝටි 100ක් මහරහතන් වහන්සේලා දඹදිව ප්‍රදාන ලෝකේ පුරා වැඩ සිටි බව සඳහන් වෙනවා සාදු කියන එසේම දුටුගැමුණු රජතුමාගේ සමයේ රුවන්වැලි මාසෑයේ පාදම තබ්බත් කරන අවස්ථায় මුල්ගල තබන දවසේ 96 කෝටියක් මහරහතන් වහන්සේලා වැඩම කළා සාදු කියන ඊත් මෑත භාගයේ දහස් ගණනින් රහතන් වහන්සේලා බිහි වුණා අද මේ නිවන් මඟ දිනු කරගෙන අපිට පුළුවන්කම තියෙනවා සෝවාන් ආදී මඟ ඵල අවබෝධ කරගන්න. ඒ සඳහා අවශ්‍ය වෙනවා ශ්‍රද්ධාව කියන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගැන විශ්වාසය. සතිය කියන සිහිය. වීරය සමාධි පඤ්ඤා මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ. දැන් අපි මේ බණ කියද්දී අපිටත් මේ ශ්‍රද්ධාව වැඩෙනවා. සිහිය වැඩෙනවා. වීරිය වැඩෙනවා. සතිය වැඩෙනවා. සමාධි ප්‍රඥා වැඩෙනවා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ දිනුන් වීමෙන්මයි කෙනෙකු අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඔබ මේ ධර්ම ශ්‍රවණය කරද්දී ඔබේ සිත තුල දැන් මේ දේවල් ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුණා. සිහිය වැඩුණා. අපිත් වීරිය කළ යුතුයි කියලා විරිය වැඩුණා. හිත එකඟ වුණා සමාධි ඉන්ද්‍රිය වැඩුණා. ධර්මය අනුව ප්‍රඥා ඉන්ද්‍රිය වැඩුණා. එහෙනම් මේ ඉන්ද්‍රිය පහ වැඩුණා. අසුතං සුනාති නොයසෝ දෙයක් අපිට අහන්න ලැබුණා සුතං පරියෝදපේති අහපු දෙයක් ඇහුවත් වඩා වර්ධනය වුණා ඊළඟට කංකම් විතරති සැකති පුරණයි සැකදුරු වුණා චිත්ත මස්ස පසීද තී සිත පැහැදුණා දිට්ඨි මුදුන් කරෝති සම්මා දිට්ඨිය ඇති වුණා දැන් මේ පිරිස මේ දවස මේ ආරණ්‍ය සේනාසයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේට දාන පස්ථාන කරගෙන තම මියගිය මව ප්‍රදාන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉතාලගෙන මේ ධර්ම දේශනාවකුත් විශේෂයෙන් සංවිධානය කරගෙන පේවිලා මේ ධර්මාසනාදී සකස් කරලා දැන් බොහොම තැන්පත් වාඩි වෙලා මේ ධර්ම යහන වෙලා මේ ධර්ම ඇසීමෙන් ප්‍රඥා පාරමිතාවක් දැන් පුරා ගන්න ලැබුණා. දැන් මේ දේවල් අපි ඇයි කරන්නේ? මොකටද අපි මේව කරන්න ඕන? ඇයි දන් දෙන්නේ අපි? ඇයි සීල් සමාදන් වෙන්නේ? ඇයි පන්සිල් රකින්නේ? ඇයි භාවනා වඩන්නේ? ඇයි මේ ධර්ම යහන්නේ? මොකටද අපට මේ සංසාරයේ දුකයි කියලා අවබෝධයක් ඇති වුණා නම් තමයි අපි මේව කරන්නේ. එහෙම නේද? ඇති වුණ නිසා. එහෙම ඇති නොවෙච්ච අය අපේ රටේ නැද්ද? ඉන්න ඕන තරන්නේ නටනවා, ගයනවා, වයනවා, බොනවා,
කන ඉතින් පාටියකට යනතර උත්සවයකට යනතර උනන්දු බණක් අහන්න එන්න කිව්වොත් එයිද නෑ සිල් ගන්න එන්න කිව්වොත් එනවද ආච්චි සිල් ගන්න එවන පස්සේ බැරිය දැන් ටිකක් සතුටින් ඉන්න ඕන තරුණියකින් ඇහුවොත් එහෙම කියයි තරුණියකින් ඇහුවොත් ඒ කියයි පොයට පන්සල් යනවද වැඩිපුර දෙන බීච් එකට යනවද බීච් එක ළඟ තියෙන බීච් එකට මල් උයනක් තියෙන මල් උය දැන් හම්මත්තට මල් වත්තක් තියෙනවා පොයට කවුද කියන්නේ පෙම්බතුන් සිනාසෙනි ඉන් අය සසර සැපනිසන්නේ සසර දුකයි කියලා යාට තේරෙනවද තේරෙන්නේ ඔබට උනත් තේරෙන්නේ නැතුව ඒ තරුණ වයසේ දිහිරි මල් වයසේ දැන් අපිට මේ තේරිලා අභිමාන වුණාට ගොඩක් අය මොකද ඒ සමයේ කරේ පෙම් කළා විවාහ වෙන්න සූදානම් වුණා මගුල් මුදු හැදුවා මාල හැදුවා පෝරු හැදුවා ඒවල නැග්ග අතැඟිලි බැඳා සැපෙන් ඉන්න ප්‍රාර්ථනා කළා හැබැයි සැපෙන් ඉන්න ප්‍රාර්ථනා කරපුවට හොඳ වැඩි වුණා මොන වැඩේද හොඳ වැඩි මොකද වෙලා තියෙන්නේ දුක වැඩි වුණා ක්‍රමෙන් ක්‍රමෙන් එන්න එන්න දුක වැඩි වුණා අර ප්‍රාර්ථනා කරපු ප්‍රේමේ ආදරේ ටික ටික ලිහිල්ුණා දපාසිකාවේම දන්නවා ඇති බැඳපු කාලේ තනියෙන් නාන්නවත් ඡන්න දෙන්නේ නෑ කසාද බැඳ මුල් සමයේ ඒ කියන්නේ ඒ තරම් බන්ධනේ නානතරට පස්සේ එනවා ඊළඟට යන එන තැන බලන අවුරුද්දක් දෙකක් ගියාම මොක කොච්චරම තතර තියෙනවද නෑ ඒ අවුරුදු 20ක් 30ක් ගියාම කොහොමද තත්ත්වේ තමසට ඕන නානෝ නැත්තම් නොනා ඉන්නවා මගේ පාඩු මම ඉන්නවා එහෙම දෙන්න මෙන්න කෑවල දියවල කියලා සමහර මහත්යගෙන හොයන්නේ නැහැ සමහර ඇයි දැන් වැඩ නෑ දැන් ගිහලා ගිහින් තියෙන දැන් වැඩකුත් නෑ මොනව කරන්නද කියලා ඊළඟ මේ අපි සැපයෙන් ඉන්න තමයි විවාහ වුණේ අපිට ලැබුණා ඔන්න සැප දෙන්න තවත් කොටස ඒ තමයි සාදු විවාහ වුණා ප්‍රතිඵලයක් වශයෙන් හේතුඵල වශයෙන් ලැබෙනවා දරුව. දැන් දරුව සැපයිද? මොකද කියන්නේ? මේ අයගෙන් පහක් මන් දන්නේ නැහැ නේ. සැපද? සැප නැහැ. මොකද සැප නැත්තේ? ඔව්. බයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මේ දරුවන්ට කරදරයක් වෙයි කියලා. ඊළඟට දරුවන්ව පෝෂණය කරන්න ඕනේ. දැන් බලන්න ළමයි කිපදිච්ච ගමන් අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවද? නොයෙක් ලේ දහරා වගුරුවමින් තමයි මේ දුක් විඳලා දරුවා බිහි කරන්නේ. ඊට පස්සේ මේ දරුවා මැසිමතුරු පීඩා වලින් ආරක්ෂා කරගන්න රෝග වලින් ආරක්ෂා කරගන්න දිවා රැය දෙකේ දරුවත් එක්ක විශේෂයෙන් අම්මා ඉන්නවා තාත්තත් ඉන්නවා රැයට නිදා ගන්න ලැබෙනවද ඒ සමයේ නෑ මේ දරුවා ගැනම හොයන්න වෙනවා රැයට ඇඩුවත් හැරෙන්නට සිද්ධ වෙනවා ළඟට මේ දරුවන් ටිකක් ලොකු වෙනකොට පාසල් යන සමයේ ළමයිත් එක්ක මේ අම්මා තාත්තත් පාසල් යනවද නැද්ද කලනුත් පාසල් ගිය ආයෙත් යනවා නේද නැද්ද ඔය ගේට්ටු ගාව ඉන්නේ ගිහින් ඉන්නවා දෝලෙම ඉන්න අම්මල දෝ කොච්චර ලොකු වුණත් පස්සේ යනවා දැන් භාවනා කරන වෙලාවත් තියෙද මෙයාට නෑ බණ අහන්න එන්න පුළුවන්ද බෑ සසර දුක වැටුණා නම් ඔය වැඩේ කරගනීද නෑ දැන් කිනම් අනේ බණක් අහනවත් තියෙන්නේ මේ ළමයින්ගේ පස්සේ යන්නේ පන්ති යන්න ඕන ඉස්කෝලේ යන්න ඕන ඉස්කෝලේ වැඩ කරන්න ඕන රූපකොල හොයන්න ඕන උගල ගෙනල්ලා අලවන්න ඕන නේ එහෙම තියෙනවා ඔය ඕව තමයි කරන්නේ මේ ළමයි පාසල් යන අම්මලගේ වැඩ කරලා දෙන්න ඕන දැන් මේ කරුණ යත ගෙහුවේ දැන් ඒක නිසා කියනවා ළමයි සැප පිණිස නෙවෙයි පවතින්නේ මොනවා පිණිසද දුක පිණිස ඇයි දුක පිණිස නාලම් දරු සෙනෙහස නිසා මෙන්න මෙහෙම තියෙනවා නේ දේශනා දරු සෙනෙහස වනායි සිවිය විඳගෙන සමහි බැස ගන්නවා සම විඳගෙන නහරේ බැස ගන්නවා නහර විඳගෙන ඇටවලක් බැස ගන්නවා ඇට විඳගෙන ඇට මිදුළු වල පවා බැසගෙන තියෙනවා කියලා එහෙනම් මේ දරු සෙනෙහස නිසා තමයි අම්මල කාත්තල සසර දුක වුණත් කමක් නැහැ දිවාරය වේසිලා මගේ දරුවන්ව පෝෂණය කරගන්නවා රැකගන්නවා කියන අදහසින් කටයුතු කරනවා එහෙම නේද ඔව් කියනවා නේද මේ මිනිස්සයා ගැන මට වැඩක් නැහැ මට මේ ළමයි ටික අදාළවත් ඇති කියලා සමහර නෝනලා කියනවා කියන්නේ කියන මේ ගෑණිගෙන් නම් මට වැඩක් නැහැ ඔය ගෑණිව නටමන් නටා ගත්තේ හැබැයි මගේ දරුවා මම හදාගන්න ඒ අයට ලැජ්ජාවක් නොවෙන්න ජීවත් වෙන්න ඒ නිසා අපිට පේනවර බන්ධනේ ඇති වෙන්නේ මොකටද සතුටු වෙන නේද එච්චරයි දැන් මේ වෙලාවේ බණහන්න බැ ඔක්කොටම කලින් එහෙනම් දැන් සතුටුද මොකද සතුට දැන් බණ අහපු එකද සසර ගමන ගැන නා දුක් දුකයි කියලා වැඩි අතක් නෑ නෑ කට්ට කාගෙන හරි නේ බෙල්ලෙන් හරි කොන්ද කඩාගෙන හරි අපි මේ සසරේ යන ජීවිතය අතහරිනවා ඈ නෑ ආන්දරුනේ මේ දුකයි කියලා දැන් මේක කොහොම හරි අපි
ගොඩ යන්න ඕන වැඩේ කර ගන්න ඕන නේද එහෙම නේද තියෙන්නේ සල්ලි නැති අය මොකද කරන්නේ මොනවා හරි උපක්‍රමයක් යොදලා ධනය හොයන්න දිවාරේ මහන්සි වෙනවා අලුත් දේවල් කල්පනා කරනවා හොඳින් මෙරෙන නරකින් හරි යයි නිවනට යයිද නැහැ ඇයි සැපෙන් ඉන්නකල අපිට පේනවා මේ මාලිගා හදාගෙන ලොකු වාහන අරගෙන රූමත් භාර්යාව තියාගෙන නේ එක්කෙනෙක් නෙවෙයි 10ක්වත් ගන්න බැරි සල්ලි තියෙනවා නමට එක්කෙනයි මෙරට නම් නැහැ ඔක්කොම කීයේ 10යි නේ එහෙමනේ මට වඩා ඔබ දන්නවා ඉතින් ධනෙ තියෙනකොට ඒව ඕන තරම් ගලාගෙන දැන් මෙලව සැපය හැබැයි පරලෝ දුකයි දැන් සැපයකට බයෙන් ඉන්නේ කුඩු ටික කොයි වෙලාවෙ ලහුවේ නේ සමහරවිට පෑනුල අඩිය දාලා තියෙනවා පුටු සැටි කපල ඒ වාස්‍ය ඔබල තියන්නේ නේ කවදාවත් සැපෙන් ඉන්නේ යන්නේ ඥානේ නැහැ ලෝකෙට විස දීලා තමන් සැප විඳිනවා ඔබ දැකලා නගරවල බාර් තියෙනනේ මොන බාර්ද අරක්කු බාර් රාත බැලුම් තියෙනවා පන්සල් යන පොලිම දිග බාරකේ පොලිම හවසට තිස්ස පන්සල්කට පොලිම තියෙන්නේ තිස්ස බාරකට දැන් ළඟදී කොරෝනා වෙලාවේ රුපියල් 5000 දුන්නා දීලා ඊට පස්සේ දවසේ බාර් ඇරිලා පහල තිබුණේ ඇරිලා අම්බලන්තට යනකොට මම දැක්කා කිලෝමීටරයකට වඩා දුරට පොලිමක් තියෙන මොනවා ගන්නද පින් රැස් කරන්නවත් අමෘතය ගන්නවත් නෙවෙයි අර සුරා පානය දෙන්නට දැන් මේ සුරා පානය කරලා මොනවද ලැබෙන්නේ පොඩි ආස්වාදයක් ලැබෙනව නැත්තම් බොයිද අපි දන්නේ මම නම් දන්නේ කොහොම බීලම නැ ජීවිතේ බීපු අය නම් උඹලට මොනවද මේක බිවම ලැබෙන්නේ ඊයේ බස් එකේ ඉන්න කොට දෙක මිනිස්සෙ මලගෙදරකින් නැත්තා ඒසි බස් එක නැගපු ගමන් ගඳක් ආවා ඉන්න බැරි වෙන්නේ මගේ ළඟට අනිත් ආඳුරෝ දැන් මාසෙ ගලවගෙන ඉන්න ඉක්මනට දාගත්තා මම ඒ ටිකක් තේරුම් අරගෙන ඉන්න නිසා මම දාගත්තේ නෑ ගඳවල් අපි ඉවසන්නේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ බීලා නෙවෙයි නාන බිවණක්වල මේක නාලා නෙවෙයි තියෙන්නේ ගඳයිද දැන් බස් එකක් ගඳගෙන දැන් මලගෙදර ගිහිල්ලා මොකද වෙන්නේ නැත්තේ දුක වැඩිකමඩ මිනිස්සු එකතු වෙලා සුරා පාන කරලා එහෙමද නැත්නම් අපි මලගෙවල් බණ කියන තැන ත්‍රිත් ගෙවල් වල ඔබ දන්නවා ඉතින් කෙහෙල් පඳුර වාස්සේ තමයි සප්පායන්ගේ මොනවද එක දෙයක් සුරා. ඒතර වැරදි කරන්න එපා කියන තැනම වැරදි කරනවා නම් එතන අවබෝධයක් තියෙන්නේ. මේ මිනිස්සු සසරින් එතන වේද කවදාවත්? හිතන්නවත් පුළුවන්. අද හෙට නම් එතන වෙන්නේ නෑ. හැමදාම බීලා පින්කම දවසටවත් බොන්නේ නැතුව ඉන්න බැරි තරම් කාල කන්නේ නම් ආයේ සසර ගැන අහන්න දෙයක් නෑ. බොන්නක හොඳයි කියලා අපිට කියන්න බෑ බොන එක වෙනම් බී ගත්ත දෙන්නක දැන් මේ කියමනේ බණ කියන තැනටත් එන්නේ බොන්න බලන්න දැන් බණ ගෙවල් වලට මම යනවා කියලා වැඩි ඉස්සර නම් ගිනේ දැන් ටිකක් යන්න වෙලා තියෙනවා ආරාධනා කරන නිසා ගියාට පස්සේ හරීම අපහසුයි බණ කියන ඇයි ගේ ඇතුළට වඩා ඉන්නේ එළිය එළිය කයි වරු ගන්න ඊට පස්සේ නමේ විතරකට තමයි කට්ටි එන්නේ ලොකෝට ඇයි බණ අහන්න නෙවෙයි කන්න කෑම දාසල ටිකක් ඉන්නේ ඒ ගෙදර කන්න නෑ වගේ බණ පොලට ගොකන්න. කමන්නේ බණ අහලා ගියා. දැන් මේක එහෙම නෙවෙයි. බණ ඉවර වෙලා හාමුදුරු වඩිනකන් ඉන්නවා ගෙදරට. ඇයි එහෙමවත් බණ ටිකක් ඇහිලා මේ කම් බීරි වෙයි කියලා බය ඇති නේ. අහන්නේ. ඇහෙන මානෙක ඉන්නේ නෑ. මේවා හරි විසක්. ඇයි ධර්මයත් එක්ක පුදුම විදිහේ තරහක් තමයි. තෙම්මකෝ අදර්මින හැසිරින් දව ආටානාටි සූත්‍රය තියෙන යමහර සමහර යක්ෂලු. යක්ෂයෝ යක්ෂ පැට යක්ෂ පැටික් කියෝ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෝත් එක්ක අමනාප. ඇයි කියලා හෙව්වොත්? ඇයි මේ යක්කු සතුන් මරනවා. සොරකම් කරනවා. කාම නිච්චාචාරය යෙදෙනවා. බොරු කියනවා. සුරා පානය කරනවා. කියන්නේ හීන යක්කු ඉන්නේ මනුස්ස ලෝකයේ සොරකම් උන් වෙයි පහම කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, කාම නිච්චාචාරය එපා, බොරු එපා, සුරා පානය එපා. දැන් එපා කියලා බණ කියනකොට කරනාට මොකද ඇති වෙන්නේ? තරහ යනවා. ආන්නේ නිසා යාලා කරදර කරන්න එනවලු මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එහෙම එනකොට තමයි කිව්වේ විපස්සීස නමත්තු චක්කු මන්තස සිරිමතු ආදී ගාථා ටික. මෙන්න මේ සත්බුදු පිරිත අනුගමනය කරන්න කිව්වා, සත්‍යයනා කරන්න කිව්වා. යක්ෂයේ කරි යක්ෂණියේ කරි ඇඟට ආවේශ වෙනවා. අයන් යක්කෝ ගන්නාති අයන් යක්කෝ ආවේශති. ඒ යක්කුන්ටම කිව්වා. දැන් මිනිස්සුන්ටත් එහෙමයි. යක්කුවමනාපත් අර නිසා නම් මිනිස්සුත් එහෙමයි. වැරදි කරන මිනිස්සු කවදා බණ අහන්න කැමති නැහැ. එහෙනම් බහුතරයක් අපේ රටේ ඉන්නේ ශ්‍රද්ධාවන්තයෝද නැද්ද?
නෑ මා විසින් රැස් කළා දානමය සීලමය බුද්ධ පූජාමය සංඝ උපස්ථානමය ධර්ම ශ්‍රවණමය භාවනාමය සියලු පුණ්‍ය ධර්මයෝ අප සියලු දෙනාටද නියදිය ඥාතීන්ටද සියලු දෙවියන්ටද සියලු සත්වයන්ටද නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා අද අද ඊමාරු පින් කරගන්නේ කෙලෙසද සෙට මාත් නීති සිතන්නේ කිකලද මාසෙන් මරු ඇපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ සාදු 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 අපටත් මේ දේශනා ශ්‍රවණය කරන සැමටත් සුවසේම පාරමී පුරාගෙන උතුම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල් අමා මහ නිවනින් සැනසෙන්නක් ලැබේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරගන්න නවලපින්න තියලා මහා සංඝරත්නට අපගේ නමස්කාරය වේවා කියලා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වත්තා පචායෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු යපත් සදූ බඹසුර නර උරේග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිළිවෙත් සරු මහා සංඝ ගන මුනිඳු සුත මුදුනත් දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩම ආවදාලේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ